डेलीशियस्ली कुक यूट्यूब चैनल एक अल हेमोम सुपुरदीयट अदत आई बोआम आतरी पीलीगनवा उन्नीति लगे नत्ल उत्सव कल गुडा प्रयोजन वत्ल हितन रेसीपी तम यदमोट अरगेनावे समहर ओया दंडवत हॉटेल्स वाल हदन क्रब केगन इधिंग अदमोयाट कील दी चिकेन वलिन कोहमद मेक हदागा कीयला इधे मेक रसाई गिने मार रसाई हदल बल अनिवार्यम उच्चर कैवत्पावेनेतरम रसाई ओयागे गेत्र पोड़ी तो मिन्नवन उन्नत गुडा आसावीन कावी ओणकरण देवल सुपुरुदु विद्यट डिस्क्रिप्शन के दालतीयनवा एहमनम अपि बलमु मे रसम रस कैमिक हदागन्ने कोहमद कियला मम मिथन अरगेन तीयनवा चिकन ग्राम 300ක් जोटी कैली वलट कोटु हडियट कपल तमाई अरगेन तीयन्ने चिकन ब्रेस्ट एक गन्नवन उन गुडाक लेसी एहम नैत्तम ओयाट कटु एरला तमाई चिकन टिक अरगन्न वेन्ने මුලින්ම මම මේ චිකන් ටික ඉඩ තියෙන වාජනයකට මාරු කර ගන්නවා. මෙතන මම අරගෙන තියෙනවා කෑලි මිරිස් මේසැහැඳි දෙකක්, ගම් මිරිස් මේසැහැඳි එකක්, අබ තේ හැඳි එකමාරක්. මම දැන් මේ ටික චිකන් එකට දා ගන්නවා. ඊට පස්සේ ලුණු තේ හැඳි භාගයක් දාලා හොඳට මේ වගේ අනා ගන්න ඕන. ඉතින් මේක අතින් අනන්න අවශ්‍ය නැහැ. මේ වගේ හැඳකින් අනා ගත්තම ඇති. ඊට පස්සේ විනාඩි 20ක් විතර වහලා තියලා තියන්න ඕන මේ ටික හොඳට සීසන් වෙන්න. ඔන්න මේ හරියටම විනාඩි 20කින්. දැන් මම මේකටම එකතු කරගන්නවා කුඩාවට කොටු හැඩයට කපාගත කැරට් ග්‍රෑම් 150ක් තියෙනවා. සිහින් වල ලියාගත්ත කරපිංචි කොළ ටිකක්, ඒ වගේම පාස්ලි කොළ ටිකක්, බටර් එහෙමත් නැත්නම් මාගරින් මේසැහැඳි එකක්, තක්කාලි සෝස් මේසැහැඳි තුනක්, බීට් කරගත්ත බිත්තරයක්. මේටික ඔක්කොම දාගත්තට පස්සේ ආයෙත් හොඳට මේ වගේ අනාගෙන ඉන්න ඕන. ඉතින් අපි අරගෙන බටර් එහෙම නැත්නම් මාගරින් ටික හොඳට දිය වෙනකල් මේ මිශ්‍රණය අනා ගන්න ඕන. ඊට පස්සේ මේකට දාගන්න ඕන බිස්කට් කුඩු සහ කෝන් ෆ්ලා. බිස්කට් කුඩු මම අරගෙන තියනවා මේසැහැඳි 4ක්. කෝන් ෆ්ලා මේසැහැඳි 2ක්. ඔය මේක හදද්දී මිශ්‍රණය ගොඩාක් තෙත ගතිය වැඩි නම් ඔයාට පුළුවන් කෝන් ෆ්ලා එකතු කරන ප්‍රමාණය තව පොඩ්ඩක් වැඩි කරගන්න. දැන් හොඳට මේ ටික අනාගෙන ඉන්න ඕන. අනාගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි ගුලියක් විදියට එකට එකතු කරගන්න පුළුවන් මේ මිශ්‍රණය. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාගෙන ඉන්න. තෙල් එක රත් වෙද්දී හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් මේ වගේ අතට අරගෙන මෙන්න මේ වගේ පැතලි කරලා හදාගන්න ඕන. ඊට පස්සේ මේක තෙල් එකට දාලා බෙද ගන්න ඕන. ඊට ඔයා මේක හදද්දී අතේ තෙල් ටිකක් ගාගෙනම හදන්න පටන් ගන්න. එතකොට අතේ ඇලෙන්නේ නැති වෙන්න හදා ගන්න පුළුවන්. ඉතින් මං අරගත්තු මේ pan එකට මේ හදාගත්තු ඒවා තුනක් විතර වගේ එක සැරේට දාලා මට බෙද ගන්න පුළුවන්. ඉතින් ඊළඟට ලිපේ ගින්දර හොඳට මාඩු කරලා මේක එක පැත්තක් හොඳට බෙදගෙන ඉන්න. ඊට පස්සේ අනෙක් පැත්ත හරවලා මේ පැත්තත් බෙද ගන්න ඕන. මේ වගේ සැරින් සැරේට දෙපැත්ත හරවමින් ලස්සනට රන්වන් පාට වෙනකල්ම තෙලේ බෙද ගන්න ඕන. මෙතනදී ඔයාලට මතක් කරන්න ඕන වැදගත්ම දේ තමයි ලිපේ ගින්දර. ඉතින් ලිපේ ගින්දර පුළුවන් තරම් අඩුම කරගෙන මේ ටික බෙද ගන්න ඕන. නැත්තම් ගින්දර වැඩි කරගත්තොත් වටේ පිච්චෙනවා විතරයි මැද තැම්බෙන්නේ නැහැ. ඉතින් අඩුම ගින්දරේ බෙදගත්තම ලස්සන පාටට රසට වගේම මැද තැම්බෙන්න හදා ගන්න පුළුවන්. මේ වගේ හොඳින් බෙදුනට පස්සේ තෙලෙන් අයින් කරලා තෙල් බේරෙන්න තියලා තියන්න. ඔන්න ඔය විදියට ඔක්කොම ටිකෙන් හදා ගන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම මේ වගේ හදාගත්තු ඒවා හරීම සුවඳයි වගේම තමයි මේක හරීම රසයි. සෝස් ටිකක් දාගත්තම ඔන්න මේ ඔක්කොම ටික උනත් එකපාරට කන්න පුළුවන්. ඒ තරම්ම රසයි. හැමෝටම ඉල්ල ඉල්ල කන්න හිතෙන සුපිරිම කෑමක් තමයි මේක. ඕනම විශේෂ අවස්ථාවකට උනත් ඔන්න ඔයාට මේක හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් රෙසිපි එක ඔයාට ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙනම යන්න. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් end screen එකේ වම් පැති ඉහළ කෙළවරේ තියෙන මගේ channel DP එක click කරලා ඔයාට මම subscribe කරන්න පුළුවන්. ඒ වගේම පහළ තියෙන bell icon එකත් all කරලා තියාගත්තම අලුතින් videos YouTube එකට upload කරපු ගමන්ම ඔයාට notification එක එනවා. ඉතින් එහෙමනම් මේ වගේම රසබර video එකකුත් අරගෙන ඉක්මනටම ඔයාලව මුණ ගැහෙන්නම්. නම් එතකන් මාත් එක්ක මගේ video එක බලන එකතුනාල හැමෝටම ගොඩාක් ස්තුතියි.